ගරු ස්වාමීන් වහන්ස ආස්වාදයේ තුලට කොටු වෙලා මෙවැනි අසභ්‍ය දෙයට යොමු වන තරුණ තරුණියන්ට දරුවන්ට අතන ඉරණම ඉතාමත් සෝචනීයයි නේද අනිවාර්යයෙන්ම ඒවා කරන කෙනා ධර්මයේ තුලට යන්නේ නැහනේ ධර්මයේ සිල්පද ආරක්ෂාවකට යන්නේ නැහැ මොකද ආස්වාදයේ තුලමයි ජීවත් වෙන්නේ එතකොට ඒ ආස්වාදයේ තුල ජීවත් වෙද්දී මෙලොව වශයෙන් ඒගොල්ලෝ පිරිහීමටපත් වෙනවා මෙලොව වශයෙන් පිරිහීමටපත් වෙනවා කියන්නේ සදාචාරාත්මක භාවයෙන් සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා යනවා ඒ සදාචාරාත්මක භාවයෙන් අපේ සීලාචාර ධර්ම සදාචාර ධර්ම අපේ සංස්කෘතියෙන් ඒගොල්ලෝ පිරිහෙන්න 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 නොනා ඒ පිරිහෙන මොහොතක් පාසා ඒගොල්ලෝ මුළු සමාජයෙටම ද්වේෂ කරපු කෙනෙක් බවටයි පත් වෙන්නේ මොකද අපි දිහා අතීතයේ අපේ ආච්චිලා සීයලා අපේ මුතුන් මිත්තෝ සියල්ලම නොනා දෙවිවරු වෙලා අමනුෂ්‍ය වෙලා අපි දිහා බලන් ඉන්නවා මොකද ඒගොල්ලෝ ආරක්ෂා කරලා දුන්න සදාචාරයේ සීලාචාර ධර්මයන් ඒගොල්ලෝ අපිට ආරක්ෂා කරලා දුන්නා වෙන කවුරුත් නෙමෙයි අපිට මේවා ආරක්ෂා කරලා දුන්නේ සමාජයේ මේ අපේ සංස්කෘතිය සීලාචාරකම් වැදගත්කම් මේ සියල්ල අපිට ආරක්ෂා කරලා දුන්නේ අපේ අතීතයේ හිටිය වැඩිහිටිය මුතුන් මිත්තෝ එතකොට ඒගොල්ලෝ ආරක්ෂා කරපු දේ මේ මොහොතේ රැකගැනීමේ ආරක්ෂකයා බවට පත් වෙන්නේ කරුණ පරිපූර්ණමයි වෙන කෙනෙක් නෙමෙයි මොකද ඒගොල්ලන්ට අර අතීතේ හිටපු අය මේවා ආරක්ෂා කරගෙන මෙතෙන්ට ගෙනත් දුන්නා එතකොට මේ ගෙනල්ලා දුන්න දේ ඒ අය දුර්වල කරගන්නවා නම් ඒ අය විනාශ කරගන්නවා නම් නෝනා ඒ විනාශ කරගන්න මොහොතක් පාසා එක පැත්තකින් අර අතීතේ මේවා ආරක්ෂා කරලා දිව්‍ය ජීවිත ගත කරන යක්ෂ ජීවිත ගත කරන අමනුෂ්‍ය ජීවිත ගත කරන අය නිරේතුරුව මේගොල්ලෝ කෙරෙහි ද්වේෂය ඇති කරගන්න පේන ඒක අපිට පේන්නේ නැහැ ඒ තරුණ පරම්පරාව කෙරෙහි තියෙන බලවත්ම අනතුරු ඒකයි මුලින් ඒක අපි ඇසට පේන දෙයක් නෙමෙයි ඒක කවදා හරි අපි දකින්න නම් සමාධිය ඇස ප්‍රඥාවේ ඇස ලබන්න ඕනේ ඒ ඇස ලබන වෙලාවේ අපි දකිනවා මේ වර්තමාන මොහොතේ සමාජයේ තරුණ පරම්පරාව මේ කාම ඡන්දයන් උදෙසා ඇදී යන වේගය දකිද්දී අර අමනුෂ්‍ය අර දෙවියන වනා බලවත් ආකාරයට අකුසල් කරගන්න ගැටෙනවා ස්වාමීන් වහන්සේ දැන් මෙවැනි අසභ්‍ය දේ ප්‍රිය කරන අමනුෂ්‍ය කොටස් ඉන්නවා මේ අමනුෂ්‍ය කොටස් තව දුරටත් තරුණ තරුණියන්ව Tamange ගොදුරු බවට පත් කරගන්නවා නේද ස්වාමීන් වහන්සේ එහේ ඒක කණ්ඩායම් දෙකම තියෙනවා තේන්නාද එක පැත්තකින් ඒගොල්ලෝ මේ පීඩාවට පත් වෙනවා දේශයට ලක් වෙනවා අනිත් පැත්තෙන් ඕනා මේවාට කැමති පිරිසක් ඉන්නවා මේ මිනිස් ලෝකේ කාමච්ඡන්දයන්ට කැමති කාමයන්ට විකෘති කාමයන්ට කැමති අය වගේ අමනුෂ්‍ය ලෝකෙත් එහෙමයි දැන් අපි බලමු ඉස්සර දැන් කෙනෙක් නාන තොටු පොලක් ගත්තාම නැත්තම් ඔය ගෝල් ෆේස් එකේ ඒ කාලේ අපි දකිනවා ඔය කොහේ හරි දෙන්නේ ආදරය කරන තැනදී කවුරු හරි හැංගිලා බලන් ඉන්නවා ඒතකොට දැන් බලන්න සමහර අවස්ථාවල අර තදබද තියෙන අවස්ථාවල බස් එකකට යන්න බෑ කාන්තාව විකෘති කාමාශාවන් තියෙන අය දුම්රියක යන්න බෑ සමාජයේ නිදහසේ යන්න බැරි අවස්ථා තියෙනවා එතකොට මෙවැනි විකෘති කාමාශාවන් දරාගත්ත අය නෝනා මැරෙන වෙලාවේ කාමාශාවන් උපාදානය කරගෙන අර විකෘති අමනුෂ්‍යයන් හැටියට උපදින දැන් සමහර බස් වල මේ විකෘති අමනුෂ්‍යය යනවා ඒ විකෘති කාමාශාවන් ලබන අපි දන්නේ නැහැ නාන තොටුපොලේ නාන කාමරයේ මේ සෑම තැනම නොනා අර විකෘති අමනුෂ්‍යයන් නිරේතුරුව ඉන්නවා අර කාමාශාවන් ලබන සමහරු කියන්නේ කළු කුමාර දෝෂය වැළඳුණා කියලා සමහර කියන්නේ ඒ මොකද්ද ඒ කියන්නේ ශරීරයේ ගඳ ගහනවා දාඩිය දනනවා ඒ වගේ මොකද්ද මේ වෙන්නේ අර විකෘති ආශාවන් තියෙන සමහර ප්‍රේතයෝ නොනා උපදින්නෙම අර සිල්වත්භාවයෙන් දුර්වල කාන්තාවන්ගේ මේ කිහිලිවල ඉකිලිවල උපදින අමනුෂ්‍යයන් ඒගොල්ලෝ උපත ලබන්නේ නැහැ මොකද ඒවා උපාදානය කරගෙන ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒ අර කුණු ආසාවන් උපාදානය කරගෙන ඒවා උපාදානය කරගෙන ජීවත් වුණාට පස්සේ අන්න අර මිනිස්සයාට හැමදාම දාඩිය දානවා ගඳ ගහනවා අන්න කියනවා කළු කුමාර දෘෂ්ටි වැහුණා කියලා. ඒයි අර අමනුෂ්‍යයන් ඇවිල්ලා උපාදානය කරගන්නේ. ඒතකොට එවැනි තත්වයකට පත් වෙන්නේ නෝනා සද්ධාවෙන් සීලෙන් දුර්වලයි වන් එනද ඒවෙන් ශක්තිමත් අයට කවදාකවත් ඒ අනතුරු වෙන්නේ නැහැ ඒ නිසා අපි නිරේතුරුව දකින්න ඕනේ වර්තමාන සමාජයේ නිරේතුරුවම මේ අපිට පෙනෙන විකෘති කාමාශාවන් තියෙන මිනිස්සෙයින්ට වඩා නෝනා අමනුෂ්‍ය ලෝකේ නොපෙනෙන විකෘති කාමාශාවන් තියෙන අය වැඩි ඒ නිසා නිරේතුරුව Taman දක්ෂ වෙන්න ඕනේ ඇඳුමක් පැළඳුමක් අඳින්දී ගෙදර ජීවත් වෙද්දී ඔබේ නිදන කාමරයේ ජීවත් වෙද්දී නාන කාමරයේ නාද්දිත් නෝනා කවදාක්වත් අපි අඩ නිරුවතින් ඉන්නවායි කියන කාරණේට යන්නේ. ඒක දරුවන්ටත් පොදු දෙයක්. සමහර විකෘති කාමාශාවන් තියෙන ඇය ඉන්නව නෝන, ඒගොල්ලෝ ඉලක්ක කරන්නේ දරුවන්මයි. දරුවන්මයි සමහරට අවුරුද්ද 2ද 3ද 4ද 5ද කියලා ප්‍රශ්න එන්නේ. ඒගොල්ලෝ ඉලක්ක කරන්නේම දරුවන්මයි. එතකොට මෙවැනි දරුවන් ඉලක්ක කරන මේ විකෘති කාමාශාවන් තියෙන අය මැරෙන මොහොතේ ඒගොල්ලෝ අර විකෘති කාමාශාවන් තියෙන ප්‍රේතයෝ හැටියට ඉපදුලා ඒගොල්ලෝ ඉලක්ක කරන්නේ අර දරුවන්. ඒ නිසා නිරේතුරුවම දරුවෙකුට උනත් කවදාක්වත් නිර්වස්ත්‍රව නිඳට යන්න දෙන්න එපා. අඩ නිරුවතින් නිඳට යන්න දෙන්න එපා. අමනුෂ්‍ය හානිය කරනවා කියන්නේ අමනුෂ්‍යයන්ගේ බැල්ම වැඩි වෙන්න ඒ ළමයාට කාමයන්ට යන්න තියෙන හිත වැඩි වෙනවා. මොකද හුඟාක් අය gedara දින්නේ අඩ නිරුවතින්.
එක කොට කල්සමක් ඇඳගෙන එක්ක මොකක් හරි ඇඳගෙන වර්තමානයේ නාන කාමර හැම ගෙදරකම තියෙන නිසා දොර ලොක් කරගෙන නාන්නේ නිරුවති අඩ නිරුවති තේන්න එතකොට මේ ඔබ අඩ නිරුවතින් නැහැවත් ඔය නාන කාමරේ අර විකෘති ප්‍රේතයෝ 10 12 15 ඉන්න පුළුවන් එතකොට ඒගොල්ලන්ගේ බැල්ම වැටෙද්දි වැටෙද්දි දිගට වැටෙද්දි නෝනා ඒගොල්ලන් දන්නේම නැතුව කාමාශාවන් දිට යනවා වර්තමාන තරුණයන් හුඟක් වෙලා තින්නේ එක අර පැත්ත වැඩෙන්න 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 අර ශරීරය එළියට පෙන්නන්න පෙන්නන්න අඩ නිරුවත් වෙන්න 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 අර අමනුෂ්‍යයින්ගේ ග්‍රහණය වැඩි වෙනවා අපි වටේ ඒ වැඩි වෙනකොට නෝනා හිතා ගන්න බැරි විදියට ළමා කාලෙදිම කාමයන්ට හිත දුවන කාමයන්ට හිත දුවන මේ සමාජයෙන් ලැබෙන උත්තේජනයත් වැඩි ඒ පැත්තට අන්න විකෘතිය කරාම යන විකෘතිය කරාම යන ඒ නිසා නිරේතුරුවම දරුවෙක්වත් කවදාක්වත් අපි දන්නවා රස්නේ වැඩි කියලා සමහර අම්මලා ඇඳුම් ඔක්කොම ගලවලා දරුවාව නිදි කර. දරුවා වුණත් නාන කාමරේ නානවා නම් අඩු වශයෙන් කොට කල්සමක්වත් අඳලා නාන්න පුරුදු වෙන්න. මොකද එවැනි දේවල් තුලිනුත් නොනා බලවත් අනුතුරු සිද්ධ වෙන්න පුළුවන්. බලවත් අනුතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරු අමනුෂ්‍ය ලෝකයේ ඔయిత වඩා භයානක දේවල් තියෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මේ අමනුෂ්‍ය ලෝකයේ තියෙනා වූ භයානක දේවල් නොදකින නිසාමයි නොදන්න නිසාමයි තවත් මිනිස්යා මේ ලෝකයේ තුල මේ විදියට දුක් විඳමින් ගමන් කරන්නේ. ඒවා දකින්නේ නැහැ. මොකද අමනුෂ්‍ය ලෝකයේ මේ අමනුෂ්‍ය වගේම නොනා තිරිසන් අමනුෂ්‍ය ලෝකෙකුත් තියෙනවා. භූත තිරිසන් අමනුෂ්‍ය ලෝකයක් තියෙනවා. දැන් මේ තලගොයෙක් ඉන්නවා වගේ භූත තලගොයෙක් ඉන්නවා. මේ මැස්ස මදුරුවෝ ඉන්නවා වගේ භූත මැස්ස මදුරුවෝ ඉන්නවා. ඒක සමාධියෙන් තමයි කවදා හරි දකින්නේ. එවැනි අය නොනා සමහර විට අපේ ශරීරය ඇතුළට රිංගන්නත් පුළුවන්. ශරීරය ඇතුළට රිංගන්නත් පුළුවන්. එවැනි භූත මැස්සෙකුට භූත මැගලුවෙකුට අපේ ශරීරය ඇතුළට රිංගන්න පුළුවන් අවශ්‍ය. කරලා පීඩාවන් සිද්ධ කරන්න පුළුවන්. නමුත් මේවාට එකම හේතුව නොනා විසඳුම දේවාල පස්සේ යනවා යంత్ర මන්ත්‍ර ගුරුකම් කරනවා නෙමෙයි. ඒවා තුලින් තව තව ඒවා උච්ච වෙනවා කළ යුත්තේ සද්ධාව තුල සීලය තුල ශක්තිමත්. සද්ධාවයි මුල් වෙන්නේ. සද්ධාව කියන්නේ පන්සල් යනවා කියන කාරණේ නෙමෙයි. ස්වාමින් වහන්සේලාට වන්දනා කරනවා කියන කාරණේ නෙමෙයි. අද වර්තමානයේ මේක සම්පූර්ණයෙන්ම වැරදි විදියට ජීවිතයට ගන්න. සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේට අදාළව ජීවත් වෙන. බුදුරජාණන් වහන්සේ යමක්ද අපිට කියලා තියෙන ඊට අදාළව අපි ජීවත් වෙන. බුදුරජාණන් වහන්සේ දරුවෙකුට මොකද්ද කියලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ දරුවෙක්ගෙන් කවදාක්වත් සද්ධාව නෙමෙයි මුලින් බලාපොරොත්තු වෙන්නේ. සීලය නෙමෙයි මුලින් බලාපොරොත්තු වෙන්නේ. දරුවෙකුට සද්ධාව සීලය මතු කරගන්න බෑ මුලින්. එයාට කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දරුවෙක්ගෙන් බලාපොරොත්තුනේ මෛත්‍රියයි මුලින්. සද්ධාව සීලය බුදුරජාණන් වහන්සේ දරුවෙක්ගෙන් බලාපොරොත්තුනේ නැහැ. මෛත්‍රියයි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු. තරුණ පරපුර මේ විකෘතියෙන් බේරා ගන්න ආකාරය අපි ඉදිරි දිනකදී අනිවාර්යයෙන්ම උන්වහන්සේ සමග සාකච්ඡා කරමු.